හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ සන්ධ්‍යාවක්. ඉතින් අදත් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. වෙනදා තියෙන segment එකම තමයි. හැබැයි අද අපි පුංචි වෙනස් මූණුවරකින් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට ප්‍රථමව මම ගෞරවයෙන් පිළිගන්නා මේ අවස්ථාවට අද දවසේදී Ask the Founder segment එකත් එක්ක එකතු වෙනවා. දැන් ඔන්න දන්නවා කවුද ඇවිත් ඉන්නේ කියලා. මොකද segment එකේම නම ලියලා තියෙනවා. ගුණජය සතර පදනමේ ගරු නිර්මාතෘතුමා සභාපතිතුමා කුෂිල් ගුණසේකර මහත්මයා අද උදෑසන කාලේ ඉඳගෙන වර්ස්ටාන් කිහිපයක්ම සීනිගම ගුණජය සතර පදනමේ අතිවිශිෂ්ටතා මධ්‍යස්ථානයේදී සිදු වුණා. ඒ හැම දෙයකටම සහභාගී වෙලා good news අහගෙන ඉන්න අපිව අමතක කරන්නේ නැතුව ඔන්නත් දවසේදී මේ අවස්ථාවට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ segment එකෙන්. ඉතින් ඔබතුමන්ට ගොඩක් මහන්සි කියලා මම දන්නවා. මොකද මේ දනුත් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයට ගිහින් තමයි මේ මෙතනට ආවේ. අධික හිරු රශ්මියක් එක්කලා සටන් වදින උදේ ඉඳලම අයිබුවන් කිතරම් අපහසු වුණත් අයිබුවන් කියලා පිළිගන්නවා. සත්‍යව ආශිර්වාද වේවා. අපහසු වුණත් ආයාසයකින් වුණත් අපිට කවදාවත් ඒ අපහසුතාවය පෙන්වන්නේ නැහැ. ඒතුමාගේ විදිහ. ඉතින් ඒකනේ වසර 25ක් මේ විදිහට අපිට ලස්සන ගමනක් එන්න පුළුවන් උනේ නේද? ඒ වගේ නේ. ඒකත් එහෙමයි කියලා බාර ගන්නවා. ඒකත් එහෙමයි කියලා ඔක්කොම බාරගෙන ඉස්සරහට යනවා. හරියට හරි. ඉතින් ඔන්න අද දවසේදීත් අපි Ask the Founder segment එකේ ගොඩක් අහන්න කට්ටිය බලාගෙන ඉන්නවා. වාඩි වෙලත් බලන් ඉනවා, නැගිටලත් බලන් ඉන්නවා. අද 5 දෙනෙක් ඉන්නවා. ඔව්, අද ටිකක් වැඩි. වෙනද 4යි. 4යි. අද 5ක් ඉන්නවා. කුමාරි මං වෙලාව මතක් කරලා පටන් ගන්න. වෙලාව 5:03 පස්සවි මිනිත්තු 53යි. ඉතින් ඉතින් ආරාධනා කරන ඔන්න කවුද අද දවසේ මුලින්ම සහභාගී වෙන්නේ Ask the Founder segment එකේ ප්‍රශ්න අහන්න? මම මුලින්ම මෙහිම අහලා ඉන්නම්. අද ප්‍රශ්නයක් මම අහලම පටන් ගන්නම්. මොකද හැමදාම මම අනිත් අය ප්‍රශ්න අහනකම් බලන් ඉඳලා ඔළුව වනවා නින්නවා. අද මම අහනවා. දැන් මිනිස්සෙට මේ විවේකී අත්‍යවශ්‍යයිනේ. විවේකී කියන්නේ මිනිස්සෙට අත්‍යවශ්‍යම දෙයක්. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කියනවා රැකියාවක් කරද්දී ඒක හරිම ස්ට්‍රෙස්, මේක කරන්න අමාරුයි, දැන් චුට්ටක් අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ, එහෙම මට ලොකු විවේකයක් ඕන, එහෙම කියලා ගොඩක් අය කියනවා. මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා කරන වැඩ රාජකාරී ප්‍රමාණය, ඔබතුමාගේ ඒ මොලේ යොදවන ආකාරය, ඇත්තට මේක කතා කරන දෙයක් නෑ, ඒක අපිට බෑ. මොකද පුදුම තරම් මතකයක්, පුදුම තරම් ෆලෝ අප් එකක්, පුදුම තරම් වැඩගොන්නක් ඔබතුමාට තියෙද්දි මහන්සිය දැනෙන වෙලාවල් වලදී ඔබතුමා මොකද්ද කරන්නේ මහන්සියට? ඔබතුමාට අනිවාර්යයෙන්ම මහන්සිය දැනෙන්න ඕන. වසර 25ක් මිලියන ගණනින් ජනතාවට උදව් කරන්නේ, මිලියන ගණන් කෝටි ගණන් හොයන ඔබතුමා, මහන්සියක් දැනෙන වෙලාවේදී මොකද හිතෙන්නේ? මහන්සියක් අපට දැනෙද්දි කොහොමද අපි මේ මහන්සිය නැති කරගන්නේ? අපිට මහන්සි දැනෙන වෙලාවකදී ඇත්තටම හොඳ ප්‍රශ්නයක් විශ්මි. මම හිතන්නේ අපිට ඉතින් නිදහසට කරුණු දෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ අර උද්‍යෝගවත්භාවය තියෙනවා නම්, يعني පැෂන්, මම හිතන්නේ හුඟක් දුරට මහන්සිය එච්චරම අමාරු නැත් දරා ගන්න පුළුවන්. මොකද අපි වැඩ කරනකොට නැත්නම් කියන අපු වර්ක් හරි ස්ටයිල් හරි කියලා කියන්නේ, ඒ කියන්නේ මෝස්තරයක් හරි වැඩ කරන විදිය අපේ ඕන එක්කෙනට කොපි කර ගන්න පුළුවන්. හැබැයි අර උද්‍යෝගමත්භාවය යම් කිසි, ඒ කියන්නේ කොපි කර ගන්න බෑ. එතකොට නිදහසට කරුණු දෙන්නත් පුළුවන්. නිදහසට කරුණු අපේ තියෙනවන ඉලක්කයක්, අපේ ඉලක්කයට යනකොට අපි අර එළඹි වීරයෙන් දැඩි මාන්සියෙන් ඒ වීරයේ යෙදී යුතුය. අන්න එතන තමයි තියෙන්නේ. එතකොට හැබැයි මාන්සිය දැනනවා. මොකද ඇත්තට මේ යන ගමන මටත් හිතා ගන්න බෑ කොහොමද මේ ගමන මම යන්නේ කියලා. විශේෂයෙන්ම සුනාමි ව්‍යසනයෙන් පස්සේ සියලුම දේ සුන්බුන් වෙලා මේවා ගොඩනගාගෙන ඉදිරියට යන්න. ඉතින් ගාක් දේවල් කරන්න වුණා. ගෙවල් 1000ක් හදනවා කියන්නේ ඉතින් පොඩි දෙයක් නෙවෙයිනේ, සම්බන්ධීකරණය කරගෙන ගම් 25ක. නමුත් මම හිතන්නේ දැන් සුනාමි ව්‍යසනයටත් වඩා අධික වැඩ ප්‍රමාණයක් තියෙනවා. මොකද මධ්‍යස්ථාන 20ක් තියෙනවා, විශිෂ්ට පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා, එතකොට ක්‍රීඩා සංකීර්ණයක් තියෙනවා, තව ක්‍රීඩා සංකීර්ණ හදාගෙන යන්න බලාපොරොත්තු අඩිතාලම දාගෙන යනවා උතුරු පළාතේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා, විවේක
ගන්නම ඕනේ. ඒ කියන්නේ විවේකය අත්‍යවශ්‍යමයි. හැබැයි විවේකය ගන්න කියලා දැන් මම ගත්තොත් මම හැමදාම කොහොම හරි පැය හතක් මම නිින්දට යනවා. අනිවාර්යෙන් පැය හතක් නිින්දට. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. ඒක තමයි පළවෙනි දේ මම දන්නේ මගේ හැම එක්කෙනාම එක එක්කෙනාගේ ශාස්ත්‍රය හරියට හරි හැඩගස් කරනවා. ඔව්. හැඩගස්ස ගත්තම මේ මම කරන දෙයක් තමයි අනිවාර්යයෙන්ම පැය හතක් නිදා ගන්නවා. අනිවාර්යයෙන්. ඔව්. ඒක මට ඒක නැතුව බෑ. මම හිතන්නේ ඒකෙන් තමයි මම අයිමත් නැගී සිටින්නේ. ප්‍රබෝධමත් වෙන්නේ. ඔව් ප්‍රබෝධමත් වෙන්නේ. ඉතින් අනිත් එක තමයි මම හොයාගත් දෙයක් තමයි හිරු එළිය. මට අත්‍යවශ්‍යයි. හිරු එළිය. මොකද හිරුවෙලිය අර අපි ෆෝන් එක චාර්ජ් කරන්නේ. ඔව් ඒ වගේ අපිවත් චාර්ජ් කරන්න ඕන. බැටරිය බැස්සම ෆෝන් එක චාර්ජ් කරනවා වගේ හිරුවෙලියෙන් මම චාර්ජ් කරනවා. ඒ දෙක. තුන තමයි ඕගොල්ලෝ මේ ඉන්නෙම මුහුදු වෙරළ තීරේ. එක්කෙනෙක්වත් මුදුර බහින්නේ නැහැ. බහින්නේ නැහැ. ඒක තමයි. හරිද මුදුර බහින්නේ නැහැ. මම කොළඹ ඇවිල්ලා කොළඹින් මෙහෙට එන්නෙත් සිකුරාදා රෑට සෙනසුරාදා උදේට මූදට යන බලාගෙන. ඔව් ඒක අනිවාර්යයෙන්ම ඔබතුමා. ඔව් දැන් මම හිත හිත ඉන්න දැන් කොහමද මේ පහමාට හයට ටක් ගාලා මූදර පයින්නේ කියලා. අද ඉතින් මොකද මට ඒ සම්පූර්ණ තියන මහන්සිය විවේක නැති බව මට තේරුණත් මම මූදට ගිහිල්ලා ඒ නෑවට පස්සේ කියමු පිනුවම් කියලා මූදේ පිනුවට පස්සේ මට හරිම ප්‍රබෝධමත් හරිම ජීවිතයට පණක් ඔව් නැවඹ පණක් ආවා වගේ මට තේරෙනවා නිතරම. ඉතින් මම හිතන්නේ ඒ තුන මට හරි අති විශිෂ්ටයි. හැබැයි මම හැම නිතරම අර ශීඝ්‍රගාමීව අධිවේගි මාර්ගයේ ඉන්නවා වගේ තමයි යන්නේ. ඉතින් ඒ හිමින් ගමනක් නැහැ. නැහැ. ඉතින් ඒක එහෙම යනවා. හැබැයි අනිත්ක තමයි චේතනා පිරිසුදු වෙන්නත් ඕනේ. අනිවාර්යයි. චේතනා පිරිසුදු වෙන්න ඕනේ, මනුස්සකම තියෙන්න ඕනේ. ඔව්. ඉතින් ඒවා තියෙනකොට විවේකේ පොඩ්ඩක් අඩු වෙනවා. ඔව්. ඉතින් මම හිතන්නේ මම දන්නේ මම යන ගමනේ මොකද මගේ වයසත් එක්ක බලනකොට මම මේ ගියපු ගමන දැන් අවුරුදු 20ක් විශේෂයෙන්ම සුනාමි විහසනෙන් පස්සේ හිතා ගන්නත් බෑ. දැන් ඒ කියන්නේ අනිත් එක අපිට කොළඹ ඉඳලා කාර්ය භාරය ගොඩක් තියෙනවා, කාර්ය බහුල වෙනවා. ඉතින් ඒ නිසා එක පැත්තක් නෙවෙයිනේ ශ්‍රේෂ්ඨ ශේෂ්ත්‍ර 40-50ක් එක්ක අපි තරඟ වදින්න ඕනේ. ඉතින් යනවා. දැන් මෙහෙම නේ මම හැමදාම කියන්නේ එක පුටුවක් තියෙනකොට ඒ පුටුව විතරයි සුද්ධ කරන්න තියෙන්නේ. පුටු 99ක් තියෙනකොට ඒ පුටු 99ම සුද්ධ කරගන්න ඕනේ. පවිත්‍ර කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ පුටු වලට ඒ කියන්නේ තමන් මහන්සි වෙන්න එපයි. ඒ එක පුටුවක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අතහැරීමෙන් ඒ සැනසීමත් ලැබෙනවා. අනිවාර්යයි. හැබැයි මේක ඉතින් අර මිනිස්ය සේවයනේ. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමයි කියන පරමාර්ථය අනුව තමයි මේක ගෙනියන්නේ. ඉතින් ඒක නිසා මම දන්නේ නැහැ කොහොමද කියලා. හැබැයි මේක මම පුරුදු වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් ඇවිදින්න ගියාම ඒක පුරුද්දට යනවනේ. දැන් මම මූදනාන්න ගියොත් මට මීටර් 500ක් පීනනවා කියන එක ප්‍රශ්නයක් නෑ. ඔව් මට ඒක පුරුදු වෙලා තියෙනවා. ඔව් අපි බීමක් ගේන්න යන්න වෙනවා. කියන්න බෑ. ඔව් සමහර වෙලාවට අතවනාගෙන ඉඳී. ඔව් ඉතින් වැඩේ තියෙන්නේ ඔ ඒ ඕනම දැන් කියමුක සමහර කට්ටිය ඉන්නවනේ දුවන්න පුළුවන් කට්ටිය. ඉතින් ඒගොල්ලොන්ට දුවන්න කියන්නේ මාස දෙකකින් පටන් ගත්තත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක පුරු වෙලා තියෙනවා. පුරු ඇඟේ තියෙනවා. ඔව් ඇඟේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මම හිතන්නේ ඉතින් ඒක අර හොඳ චේතනාව මනුස්සකම අනිත් එක විනයානුකූල භාවය. අනිවාර්යෙන්ම තියෙනවා. ඒක තියෙන්න ඕනේ විනයානුකූල භාවය. ඉතින් අර වෙලාවට නොකා එහෙම යන්නත් බෑ. එතකොට ඉතින් අපි සාමාන්‍ය ගානකට දනගෙන එහෙම යන්න අපිට පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ තමන් තමාගේ ජීවිතය හදා ගන්න ඕනේ. තමන් ඒ කියන්නේ තමයි තමන්ගේ ජීවිතයට මේ අහිතකර දේවල් පැත්තට ගියොත් ඉතින් තමන්ට හරි අමාරුයි කරගන්න. අනිවාර්යයෙන්. ඒක නිසා තමන් යන්න ඕනේ තමන්ගේ ගමන තමන් සකස්. අනිත් එක මම හරි ඒ කියන්නේ හැම දෙයක්ම දැන් හෙටට තියෙන වැඩම අද සකස් කළ ඉවරයි. අද සකස් කළ ඉවරයි. ඔව් චෙක් ලිස්ට් එක හදාගෙන තියෙනවා. ඔව්. ඉතින් මම එකෙන් එක දාගෙන යනවා. දැන් මම තව එකක් කියන්නම්. මෙතෙන්ට ආපු නිසා කියන්නේ මේ මම නැගිට්ට ගාම මගේ ඇඳ හදා ගන්නවා. මුලටම කරන්නේ ඒක. මුලටම කරන්නේ. නැගිට්ට ගාම ඇඳ හොඳටම හදලා තියෙනවා. එතකොට
මට ගැම්මක් යනවා. අර පළවෙනි වැඩේ මම කරලි ඉවරයි. පළවෙනි වැඩේ කරලා ඉවරයි. මට දැන් ඊළඟට තියෙන ඔක්කොම වැඩවලට මම මුහුණ දීලා අභියෝගයක් බාර අරගෙන මම හැම එකම කරගෙන කරගෙන යනවා කියලා මට හිතෙනවා. මොකද ඒක හරි වැදගත් වෙනවා. මොකද තමන් තමන්ගේ ඇඳ හදලා ලස්සනට කාමරේ අයින් වෙනකොට තමන් දකිනවා මගේ පළවෙනි දේ මගේ කාමරේ ලස්සනයි මගේ ඇඳ හරි පිළිවෙලකට තියෙනවා පිළිසුදුව තියෙනවා. ඊට පස්සේ එතන ඉඳලා එකෙන් එක එකෙන් එක අපිට කරගෙන යන්න පුළුවන්. කරම් කියමුක එක දවසක් වැඩිය කරගන්න බැරුණා කියලා. ඒත් ආවම කාමරේට ආවම දන්නවනේ හා මේ කාමරේ මං කාමරේ මම ලස්සනට හදලා මං ගියේ බාන මං එනකොට. මොකද අනිත් එක තමයි ඔය ඇඳ අපිට ගාක් ශක්තියක් දෙන තැනක්නේ. අනිවාර්යයෙන්. හරිද? ඉතින් අපි ඒක හරියට රක බලාගත යුතුයි. ඉතින් මං හිතන්නේ ඒකෙත් ගාක් ආශිර්වාදයක් තියෙනවා. අපි නිතරම ඒ පළවෙනි දේ හරියට කරන්න දැනගන්න ඕනේ. සමහර කට්ටිය නැගිට්ට ටක් ගාලා දිව්වා කොහේ මොනවා වුණත් දන්නෙත් නැහැ හැමතැනම ඔහේ මෙහෙ දාලා යනවා. දැන් සමහර දවස්වල මගේ කාර්යාලනේ මගේ කියන්නේ මාත් එක්ක කියමුකෝ මගේ ගෙදර කාර්ය මණ්ඩලයේ සමහරලාට හිතන්න පුළුවන් සර් මේ බුදිය ගන්න නැහැනේ දරා කියලා. එහෙම කියන වෙලාවල් තියෙනවා ගොඩක් නේද? අහලා තියෙනවනේ. ඔව්. ඒක නිසා දැන් යාර කරන මට ඒක පුරුදුලා තියෙන දෙයක් කරේ නැත්තම් ඒකේ මම අඩුපාඩුවක් දකිනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ පළවෙනිම දේ එතනින් තමයි ගන්න තියෙන ගැම්ම දේ. නැත්තම් සමහරවිට අපිට මතක් වෙන්න පුළුවන් මොනවා කරත් මගේ කාමරය අවුල්නේ. ඉතින් අන්න ඒ වගේ හිත අවුල් කරගත්තා වගේ තමයි මම කොච්චර එළියෙන් මේ ආලේප කරත් මගේ හිත අවුල් වුණොත් එහෙම වැඩේවල් වෙනවා. ඉතින් ඉතින් මම හිතන්නේ මාංශය කියන එකත් තමන්ගේ පරිපාලනය කළමනාකාරත්වයත් එක්ක කළගත යුතු දෙයක්. මේ පිස්සෙක් වගේ දුවලා හැමතැනම එහෙම කරන්න බෑ. කලාවට, වෙලාවට, රටාවකට, පිරිසිදුව, පිළිවෙලකට, ප්‍රමිතියකට ඒ සංවිධානාත්මකව ඒක කරන්න ඕනේ. එතනින් තමයි අපට පුළුවන් ගැම්මක් ගන්න. ඉතින් සමහරවල්ලාට දැන් මේ වගේ අප්‍රියල් මාසයේ මේ වගේ දවස්වලට හිරු එළිය උඩින්ම ලංකාව උඩින් ඉන්නවා වගේ. ඒක තමයි ඔලුව ඉන්නා වගේ. හරි අමාරුයි. හරිම අමාරුයි. ඉතින් නමුත් මම හිතන්නේ අනිත් එක තමයි දැන් මම කරන්නේ සමාජ සේවය. එතකොට දැන් මම කරගෙන යනකොට සමාජ සේවය ඒ කියන්නේ ක්ලාස් රූම් එකට ගියත් කවුරු හරි සාර්ථකත්වයක් ලැබපු දෙයක් ගැන අහන්න. එතකොට මෙතෙන්ට ආවත් සිනාබර මුහුණකින් හැමෝම කතා කරන විදිය විලාසය. ඉතින් ඒ වගේ කිසිම කේන්ති ගැනීමක් හරි ඊර්ෂ්‍යාවක් එහෙම මොකක්වත් නැහැ නේද? ඉතින් එතනත් විවේකයක් තියෙනවා. එතන ලොකු මනසට විවේකයක් තියෙනවා. ලොකු මනසට විවේකයක්. ඒක නිසා මම හිතන්නේ ඒකත් තමයි හදා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ලීසි නෑ හදා ගන්න එක. ඉතින් සමහර ලාට සමහර කට්ටිය විවේකයක් ගන්න මත් අතුර ගන්න ඕනේ කියනවා. මම නම් ජීවිතේ මත් අතුර බීලා නැති ඒක නිසා මට ඒක දැනලත් නැහැ මොකක්වත්. හරි විවේකයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මොකෝ ඔය හැමෝම කියනවනේ ඔය සමහරවල් ගෙදර ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් දාලා වෙනම ලෝකයක් කියනවා. එහෙම කියනවා. දන්නේ නැහැ. මම නම් ජීවිතේ එහෙම ලෝකයක් දැකලත් නැහැ. හැබැයි ඒ වුණාට තමන් තමන්ගේ මාර්ගය හදා ගන්න ඕනේ. අනේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් කොච්චර වැඩ දුන්නත් මම හිතන්නේ මම නම් හිතන්නේ මම මනුෂ්‍යත්වයේ තියෙන සීමා මම පනලා තියෙනවා. මම දන්නේ කොහොමද මම පැන්නේ කියලා සමහරට දන්නේ. හැබැයි මම වාඩි වුණොත් ලියන්න යම් කිසි දෙයක් මට පුළුවන් දැන් මං පොතක් තුන්නොත් පෑනක් තුන්නොත් මට පුළුවන් කාර්යයන් 50ක් ලියන්න මගේ සිතෙන්. 50ක් ලියන්න පුළුවන්. ඒක ගොඩක් අසීරු කාර්යයක්. මට 50ක් ලියන්න පුළුවන් කිසිම බයක් නැතුව 50ක් මං ලියන්න මගේ සිතෙන් මට කරන්න තියෙන දේවල්. 50ක්. ඉතින් ඒ වගේ තමන් හදා අපර ෆිට වෙනවා කියන්නේ. දැන් ඔය ඇයි කට්ටිය ෆිට්නස් වලට යන්නේ? ඒ කියන්නේ කය හදාගන්නේ. හැබැයි කය හදාගන්න ඉතින් ඕනතරම් දැන් තියෙනවා. සිත හදාගන්න තමයි දැන් නැත්තේ. ඒක නිසා සිත හදාගන්නත් ඕනේ. මොකද සිත මහන්සි වුණොත් කය ඉවරයි. කය ඉවරයි. ඒක නිසා පුළුවන් තරම් අපි ඉතින් අර මෙහෙමත් ඉන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරලා පොඩ්ඩක් භාවනා ක්‍රමවේදයකට අපි අනිවාර්යෙන් යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිත්තු 10ක් 15ක් 20ක් 30ක් කියමුකෝ දවසකට ඒ හුදකලාවේ තමන් තමන්ගේ මනස ගැන අවබෝධ කරගෙන ඒ ඊර්ෂ්‍යාව, අමනාප, කුතුහලය
හැම දෙයක්ම එලියට දාන්න ඕනේ. එලියට දාලා දැන් ස්නානය කරනවානේ. දවල් රස්නේ කියලා ගිහිල්ලා ස්නානය කරලා හොඳට කණ්ණාඩි වසඳර බල්ලා ඔක්කොම අඩුපාඩු හදාගෙන ඉතින් ඕක බලනවා. හැබැයි ඒ වුණාට අපි අඩුපාඩු ගැන හිතාගන්නේ නැහැ නැතුලේ. තුලාන්තය අඩුපාඩු බලන්නේ නැහැ. ඉතින් අපිව බලන්න ඕනේ. ඒවත් බලන්න ඕනේ. ඉතින් මේවා හැම දෙයක්ම බලපානවා. ඉතින් කන දේවල් බලපානවා. සමහර වෙලාවට අහිතකර දේවල් කෑවොත් ඉතින් සමහර වෙලාවට මාන්සි වෙන්න පුළුවන් වැඩියෙන්. කියන්න බෑ. ඉතින් ඒ වගේ දැන් මම නිර්මාංශහරයි. ඒක නිසා ඒකත් මට සමහර වෙලාවට උදව් උපකාර වෙනවද කියලාත් හිතන්න පුළුවන්. සමහර වෙලාවට මොකද එහෙම මොකද මම මෛත්‍රී භාවනා කරොත් ඉතින් සමහර වෙලාවට මට හිතනවා ඒකෙනුත් මට ගොඩාක් සැනසීමක් ලැබෙනවා කියලා. ඉතින් විවිධ පැතිකඩ වලට ගියා. ගරක් පැතිකඩ වලින් හැබැයි සනාථ වුණා කොහොමද අපි විවේකීව ඉන්නවා කියති කොච්චර දේවල් අපි හිතන්න ඕනද මේ විවේකව ඉන්නවා කියන්නේ කොහේ හරි දැනකට ගිහිල්ලා ටිකක් හොදගලාව ඉන්න එකම විතරක් නෙමෙයි ඊට එහාට ගියපු ගොඩාක් දේවල් කතා කරා ඇත්තටම ඒක ගොඩක් වටිනවා මොකද ගොඩක් අය අද වම් දැකලා තියෙනවා රැකියාව හින්ද ප්‍රශ්න රැකියාව ඉන්න බෑ හරි ස්ට්‍රෙස් අපිට මෙහෙම අපිට විවේකයක් ඕන දැන් විවේක ගන්න කාලේ හරි එහෙම කියන ඔබතුමා එන කොච්චර කියන්න ඕනේ නේද දැන් අපි විශ්මි දැක්ක මේ සුමානේ දැන් මම ගිය දැන් මෙයාද සෙනසුරාදානේ ඔව් දැන් මම ගිය සිකුරාදා ආවා ඇවිල්ලා සෙනසුරාදා වැඩ කරා ඉරිදත් විදේශික මාතෘ මහත්මින් හිටියා ඔව් ඊට පස්සේ අයිමත් ඉරිදරයි කොළඹට ගියා ඊට පස්සේ සඳරයි අයිමත් මෙහෙට ආවා මෙහෙට ආවා අඟහරු ආදා විදේශික 75 දෙනෙක් ආවා ඔව් මෙහෙට ඔව් වෙලාවල් 3කට ඉතින් ඒ වෙලාවල් 3ට මම ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ ඔව් ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ තරඟ කරන සමහරලාවට තරඟයකට ගිහිල්ලා ඒකත් නරඹන්න වෙනවා පොඩ්ඩක් පොඩි කාලයකට ඉතින් එහෙම ගිහිල්ලා රෑ ටයිමත් පොළඹ ගිහිල්ලා අයිමත් තව දවස් දෙකකින් මෙහෙට එන්න ඕන දී වගේ ඊයේ රැත් ආවා. දී මේ සුමානේ මං හිතන්නේ දවස් 4 පාරක් විතර මෙහෙට ආවිත් තියෙනවා. ඉතින් ඒකත් හරි තමන්ගේ මං හිතන්නේ විනයානුකූලභාවය හරියට අත්‍යවශ්‍යයි කාර්ය බහුල කෙනෙක්ට. අනිවාර්යයි. හරියට සකස් කරගන්න ඕනේ තමන්ගේ සතිය. සතිය. නැත්නම් දවස සතිය. ඊට පස්සේ මාසය. දැන් මම මේ දැන් අපි කියමුකෝ ජනවාරි මාසෙම ලයිස්තුවක් තියෙනවා. පෙබරවාරි මාසෙ ලයිස්තුවක් තියෙනවා. ඊට පස්සේ ඒක ටික් කරගෙන යනවා. දවස අප්‍රේල් මාසේ මම යහපත් පුවතක් කියන්නම් මම හිතන ඊයේ අපේ කාර්යාලයේ වැහුවා කොළඹ හැබැයි අපි බැලුවා අපිට අවුරුද්දට ඒ කියන්නේ අලුත් අවුරුද්ද උදා වෙනකොට කී දෙනෙක්ට ඒ දවස් පහ ඇතුළත උදව් කරන්න පුළුවන් වුණාද කියලා 7000ක් දවස් පහ ඇතුළත අවුරුද්දට ඒ අපිට මම හිතන්නේ ඒ පවුල් සංචිතයක් ගත්තම ඔක්කොම ප්‍රතිලාභීන් 7000කට උදව් කරන්න බෑ මන්ට නේ විශේෂයෙන් මම කියන්න ඕනේ කිලිනොච්චි ප්‍රදේශයේ වතුර නැතුව පවුල් 73ක් හිටියා. ඒගොල්ලෝ ඉල්ලලා තිබුණේ නලලින්දක්. ඒ නලලින්දත් තනුග්‍රහයක් ලබා ගත්තා. පවුල් 73ක් වතුර නැහැ. ඒක නලලින්දෙන් තමයි වතුර ඕනේ. කිලිනොච්චි වගේ ප්‍රදේශයේ. කිලිනොච්චි ප්‍රදේශයේ. ඉතින් අපි දැන් ඒ කියන්නේ පවුල් 73ක් කියන්නේ අඩු ගානේ 4 දෙනෙක්ට හරි මේක 300යිනේ. ඒ කියන්නේ පවුලක 4 දෙනෙක් විතර සාමාන්‍ය විදියට පවුලට 4 දෙනෙක් විතර ඉන්නවා. එතකොට 300ක් මම හිතන්නේ 300ක් විතර ලාභ ලබනවා. මේ ප්‍රතිලාභ ලබනවා. ඉතින් ඒක පැත්තක්. ඊට පස්සේ එක එක දේවල්. එතකොට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා. ඉතින් මොකක් එතකොට මේ වැඩිහිටි නිවාසවලට වැඩිහිටි නිවාසවලට ලබා දුන්නා. ඉතින් එතකොට එක එක අත්‍යවශ්‍ය දේවල් ගොඩාක් දේවල් අපි අනිත් එක තමයි මේ පාසල් උපකරණ. ඉතින් ඒ වගේ මේ අවුරුද්දට ඉස්සර මම හිතුව අලුත් අවුරුද්ද වෙනකොට 7000කට උදව් කරන්න ලැබීම ගැන පුදුම සැනසීමක් පුදුම ඇත්තටම ආශිර්වාදයක්. ඔව් ඉතින් බලන්න අලුත් අවුරුද්දට සතියක් ඇතුළත 7000කට උදව් කරන්න මම හිතන්නේ රජයෙන්වත් කරන්න නැතුව ඇති සතියක් ඇතුළත කිසිදු ප්‍රතිලාභයක් නොලබ රජේ කරන්නේ කොමිෂන්ස් එක්කනේ එහෙම කොමිෂන්ස් මුකුත් නැතුව සතියක් ඇතුළත අලුත් අවුරුද්ද මේ වගේ කාලයකට පවුල් 7000කට ප්‍රතිලාභී 7000ක් ප්‍රතිලාභීන උදව් කරන්න ලැබුණා කියන ඇත්තටම
මේ අපේ ගුණජය සතුට පදනම සමාජයට කරන මෙහෙවර ගැන අපිට තවත් කතා කරන්නේ. ඒක කියද්දි ඔබතුමාට හරිම ආඩම්බරයක් දැනෙනවා. යන්නේ ආඩම්බරයට තමයි අපිටත් අපේ ඇඟ කිලිබොලා යන්නේ. ඇත්තට මේක අපිට නිහතමානී ආඩම්බරයක්. මොකද පානීය ජලය මිනිස්සුට අත්‍යවශ්‍යම සාධකයක්. ජීවත් වෙන්න අත්‍යවශ්‍යම සාධකයේ ජලය. ඉතින් ඔබතුමා මම හිතන්නේ දස දහස් ගානකට ඒ පහසුකම ලබා දීලා ඇති. මන්දන ඒක ඇත්තටම මේ අපි ලැබපු වාග්යවන්ත වාසනාවන්ත උරුමයක් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ සාමාන්‍ය අපි තිරුකුණාමලය ගත්තම දැන් ඒ ප්‍රතිලාභීන් තිරුකුණාමලය යාපනය ඉතර කිලිනොච්චි එතකොට දකුණු පළාතේ වැඩිහිටි නිවාස එතකොට මේ දැන් හෙට මම හිතන අද සමහරලාට සීනිගම වැඩිහිටි කාන්තාවන් මෙහෙට එනවනේ. ඔව් අපේ අර වැඩිහිටි වැඩසටහන් සඳහා. ඔව් වැඩසටහන් ඉතින් ඒගොල්ලොන්ටත් අලුත් අවුරුද්ද ඉස්සෙල්ලා මොකක් හරි කියන්නේ 30 දෙනෙක් විතර ඉන්නවා. එතනත් ගත්තොත් 100ක් විතර ප්‍රතිලාභ ලබනවනේ. පවුලේ 4 දෙනෙක් ඉයෝ. ඒ නිසා ඉතින් කොහොම හරි මාංශي වුණාට ඉතින් අය මාංශي අත්‍තරම දැනෙන්නෙත් නැහැ. මොකද අනිත් පැත්තෙන් තෘප්තියක් එනවනේ. තෘප්තියක් ලා. ඔව් ප්‍රතිඵලය සාර්ථකයිනේ. අනේ ගයි. ඉතින් ඒක නිසා දෙපැත්තම මේ සමබරව යන්න පුළුවන් නම් ඉතින් හරි ලොකු ගමනකුත් තියෙනවා සෙටප් වීමකුත් වෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සන මාතෘකාව ලස්සන දිගට ඇදීගෙන යනවා හෙට ඉන්නේ. අනේ යහපත් පුවත්නේ. අනේ යහපත් පුවත් නේද කියන්නේ නැනවා යහපත් දේවල්. හැමදාමත් ඔබතුමා උත්සාහ කරනවා යහපත් පුවත් වලට යහපත්ම පුවත් රැගෙන එන්න. ඒක හරිම වටිනවා. අපි හැමදාම සතුටේ හිතන දේවල් විතරයි ඔයාලට කියන්නේ. දුක හිතන දේවල් අපි ගාවම තියාගෙන සතුට විතරක් අපි සමාජයට උදාහරණ. මේ තරුණ පිරිවැය මොකද දැන් ඔන ඔක්කොම ටික බලාගෙන ඉන්නේ. පළවෙනි ප්‍රශ්නේ මම අහුවා. දැන් හොට් සීට් එක තියනවා. ඊළඟ කෙනාට ඇවිල්ලා වාඩි වෙලා ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. කවුද එන්නේ? ඒ දැන් මම 10 20 ගණන් කරන්න ඕනේ. අද මොකද ඔන්න නවීෂ් තමයි අද දෙවෙනි ප්‍රශ්නේ අහන්න සූදානම් වෙලා ඉන්නේ. කුෂිල් ගුණසේකර මහත්මයාගේ නවීෂ් අපිට පුළුවන් ප්‍රශ්නය අහන්න. ආයිබෝන් සර්. ආයිබෝන් ආයිබෝන්. සර් මම අහන්න යන්නේ දැන් ගොඩක් තාරුණ්‍යයේදී පොඩි ගැටලුවක් ඇති වෙන මේ මත්ද්‍රව්‍ය පිළිබඳ. එතකොට සර් දැන් විවිධ රටවල මේක කල්චර් එකක් වෙලා තියෙනවා. විවිධ පුද්ගලයෝ මේක නරක දෙයක් කියලා කියනවා. විවිධ පුද්ගලයෝ මේ කියන්නේ සුළු වශයෙන් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ශරීරයට හිත කරයි. සමහර මත්ද්‍රව්‍ය තියෙනවා ඇඟේ මේ කියන්නේ අක්මාවට හොඳයි. ඊට පස්සේ තරබාරුකම අඩු කරනවා. අස්ති වලට හොඳයි. ඇස්පෙනීම පිරෙනවා. එක එක විවිධ කතා කියනවා. ඊට පස්සේ සමහර ආගම් වලත් මේක සංස්කෘතික අංගයක් වෙලා තියෙනවා. ඔබතුමා කුමක්ද මේ පිළිබඳ දක්වන අදහස? නෑ ඒක මත්ද්‍රව්‍ය භාවිතය කිරීම සුදුසු නෑ කියලා. මොකද මම ජීවිතේ මගේ ජීවිතේ මම මත්ද්‍රව්‍ය භාවිත කරලා නෑ. ඉතින් මම දන්නවා මට තියෙන ශක්තිය සෞඛ්‍ය තත්ත්වය ඒ කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒවා කියනවනම් ඉතින් මටත් අරගෙන මගෙත් හදාගන්න තිබුණානේ. ඒ කියන විදිහට මම ඉතින් ඒවා නොගෙන මෙහෙම යනවා කියන්නේත් ඒකෙන් ඔප්පු වෙනවනේ. මේ මද්ද්‍රව්‍ය ගත්තේ නැති කෙනෙකුත් ඉන්නවා. මද්ද්‍රව්‍ය ගත්ත කෙනෙකුත් ඉන්නවා. හොඳම සාක්ෂියක් අපි ඉස්සරහා ඉන්නවා. ඉතින් ඒක තමයි සමහර වෙලාවට කර්ණඵල අනුව මද්ද්‍රව්‍ය ගත්තේ නැති එකන ඉස්සලා මැරෙන්නත් පුළුවන්. ඒක අපිට මේ කියන්න බෑ හරියටම. නමුත් මද්ද්‍රව්‍ය ගැනීමෙන් තමන්ගේ හිතන විදිය ඒ මනස ව්‍යාකූල වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නෝ අක්මාවාරේ කොහේ හර්ධ වස්තු මොනවා වුණත් මේ හිතන විදිය වෙනස් වෙනවා. මද්ද්‍රව්‍ය ගත්තම වෙනස් කරනවා. ඕනගමෙන් වෙනස් කරනවා. අනිත් එක ඒවට සාධක ලබා දෙනවා. මේක ගත්තොත් මේක හොඳයි හේතුවක් දෙනවා. මම නම් හිතන්නේ ඇත්තටම ඒකෙන් කිසිම දෙයක් වෙනවා කියලා. මම හිතන්නේ ඒ කියන්නේ ආයුතු නැති ව්‍යාපාරයකට යොමු වෙලා එතනින් සල්ලි හොයන මාර්ගයක් තමයි මම දකින්නේ කෙටි විගහට සල්ලි හොයන ක්‍රමවේදයක් හදාගෙන. එතකොට එක එක දේවල් මේ ප්‍රචලිත කරාම ඒගොල්ලොත් අහුවෙනවට. දැන් ඉතින් අර කතාවට අහුවෙලා තියෙන උග දෙනෙක් අවුරුදු 70කට ඒ වගේ ඉතින් මේවටත් අහුවෙනවා. ඉතින් කිව්වා මේක හැඩ ගැහෙනවා, මෙතන හොඳයි, අතන හොඳයි කෝ. ඉතින් අපි ගත්තේ නැහැ නේ මොනවත්. ගත්තේ නැතුව අපිටත් ඉතින් ඒව ඔක්කොම අත්දකින්න පුළුවන් වුණානේ. ඉතින් ඒ වෙනස මං හිතන්නේ ඒක
සුදුසුයි කියලා අනිත්‍යක ඒ කියන්නේ ගොඩක් අනිත්‍යක අපේ සිහිය සිහි බුද්ධිය කල්පනාව ඉවසීම ඔක්කොම කඩා වැටෙනවා යෝනිසෝ මානසිකාරය නැති වෙනවා ඉතින් අන්න ඒ වගේ ඉතින් ඒක නිසා තමන් බලා ගන්න ඕනේ තමන්ගේ දැන් හැන්දෑවකට පාටියකට ගියාම දැන් මාව නම් සමහරවිට ගේන්නෙත් නැහැ පාටි වලට මොකද හයෙන් පස්සේ බොන්න බෑනේ මම බොන්නේ හයෙන් පස්සේ බොන්න sorry හයෙන් පස්සේ බොනවා කියලා මම එන්න පා කියලාත් ගොඩක් මාත්‍රු කියලා දෙනවා ඉතින් මමත් ඉතින් හරි සතුටින් බාර ගන්නවා ඉතින් මටත් ඒකෙන් එකක් එක මේ කියන්නේ වැඩතෝගයකින් මම අයින් වෙනවනේ ඒක වැඩ කියන්නේ හැන්දෑවටත් මම යම්කිසි සාධයකට ගියොත් ඒත් කාලය මේ කියන්නේ කලමනාකරත්වය කරගන්න බැරි වෙනවා කාලය හරි ඉතින් ඒ නිසා මමත් හරි සතුටින් මමත් වෙ ඉන්නවා පැත්තකටලා ඉතින් මේ මගේ වැඩේ කරගෙන මට ඉන්න පුළුවන් හැබැයි මම දකිනවා ගාක් ඔය හැන්දෑවල ඔය උත්සවවලට ගියාම ගාක් දෙනෙක්ගේ එන දැන් එන මනස නෙවෙයි යනකොට තියෙන්නේ. ඉතින් ඒක මනස වෙනස් වෙලා. සර් මම එතකොට මෙහෙම තව එකක් දැකලා තියෙනවා සර්. දැන් ඔය ගොඩක් පවුල්වල දැන් ඒ කියන්නේ අපි මෙහෙම උදාහරණයක් ගමු. දැන් ඒ පවුලේ ගෙදර තාත්තා හොඳට බොනවා. ඔව්. ඒ කියන්නේ හැමදාම ගෙදර ඇවිල්ලා බොනවා. ඊට පස්සේ එයා කියනවා ගෙදර ඇවිල්ලා පුතාට බොන්න එපා හොඳට හැදින්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. ඊට පස්සේ දැන් පුතත් දැන් ගෙදරට අහු වෙනකොට බයේ හොරෙන් බොනවා. යාළුවෙකුත් මේ තාත්තා බයිනෝ නේද බොනවා කියලා පුතා ගන්න කමන්නේ නැහැ තාත්තත් බොනවානේ තාත්තත් බීලානේ මට බොන්න එපා කියන්නේ. එහෙමගෙන ඒ කියන්නේ මොකද්ද සර් හිතන්නේ? හැබැයි දැන් අපි ආදර්ශමත් වෙනවා. ආදර්ශමත් වෙනවා. ආදර්ශමත් වුණාම තමයි දුවදරුවොත් ඒ විදිහට බලන්නේ හැදෙන්න. නැත්තම් ඉතින් මේ ඒගොල්ලෝ හොරෙන් කරන්න හදන මම දැකලා තියෙනවා සමහර අම්මලා කියනවා ෆෝන් කෝල් එකක් ආව නැහැ පුතේ මම ගෙදර නැහැ කියලා කියන්න කියලා. හරිද? ඉතින් අරයත් දුවෙක් හරි පුතෙක් හරි බලනවා ඇයි මගේ අම්මා එහෙම කිව්වේ? තාත්තා එහෙම කිව්වේ. එතකොට ඒගොල්ලොත් බලනවා තාත්තට අම්මට බොරු කියන්නේ. මම ගෙදර නැහැ. මොකක් හරි මම මේ වෙන තැනක ඉන්නේ. යන තැන නෙවෙයි කියන්නේ. ඉතින් එහෙම කියනවා. ඉතින් ඒක නිසා ආදර්ශමත් විය යුතුයි. පොද හරි සත්‍ය කියන්නේ හරි බලවත්. මොනවා කවුරු කිව්වත් සත්‍ය බලවත්. පොද අපේ බුදුජාන් වහන්සේ ගත්තොත් ඒ බෝසත් පෙරුම් පුරාගෙන කාලේ සත්‍ය කියන කැඩුවේ නැහැ කියනවානේ. ඒක නිසා මේ සත්‍ය හරි බලවත් වෙනවා මම දකින විදිහට. ඉතින් ඒක තමයි. ඒක නිසා අපි මේ දැන් මගේ ඇත්තටම මගේ පියත් උගක් මත් වතුර පානය කළා. හරිද? ඉතින් මත් වතුර පානය කළා. හැබැයි මම දැක්කා ඒක. මම දැක්කා මගේ පියා මං ගරු කරනවා ගොඩාක් නීතිඥවරයෙක්. හැබැයි එයාටත් මහන්සි වෙලා එයාත් සමහරවිට මත් වතුර අරගෙන ගත්ත වෙලාවල් ගොඩක් තියෙනවා. මම දකිනවා එයාගේ වෙනස් වීම තාත්තගේ. එහෙම වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම අනිත් දුවදරුණුත් දකිනවා. වෙනස් වෙනවා. හැබැයි ඒක මට මේ හොඳ සාධකයක් හරි නිදසුණක් වුණා මගේ ජීවිතේ මට හදාගන්න. ඉතින් අපිට අපි මේ විදිහට අපේ ජීවිතය අපි හදාගන්න බලා ගන්න ඕනේ කොහොම හරි. අර අනිත් අය කියන දේවල් කරන දේවල් අපිට අදාළ නැහැ. මොකද අපි මැරෙනකොට අපේ කුසල අකුසල එක්කනේ තියෙන්නේ. මම ඔයත් එක්ක ඔයාගෙන හිතලා තොරක් නැහැ. මොකද මම මැරෙන්න යනකොට මට එන සියලුම හොඳ සිතුවිලි ආවොත් මම ගොඩ. හරිද? ඉතින් ඒක නිසා මගේ ජීවිතේ මම හදා ගන්නවා. මං කුසල් ලකුසල් මගේ කුසල් ලකුසල් එක තමයි යන ගමන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපේ යන ජීවිතය හරියටම අපි නිවැරදි මගට හැමදාම ගිනන අපෙන් වැඩි වෙනවා. පුතුත් ජන ආයනේ. අපෙන් වැඩි වෙනවා. ඒක ඇත්ත. ඉතින් හුඟක් අපි දඟ කාලවල තිබුණා. ඒකෙන් ගොඩාක් දේවල් තමයි අපි හැබැයි හොයාගෙන 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 සත්‍ය හොයාගෙන යනකොට එක එක දේවල් අපි වැරදුනාම නිවැරදි කරගන්න බලන්න ඕනේ. දැන් අඟුලිමාල මහ රහතන් වහන්සේ 999ක් මැරලා බුදුරජාන් වහන්සේ හිටපු නිසා කොහොම හරි ගොඩාව. හරිද? අපේ අතිනුත් වරදවල් වෙලා තියෙනවානේ. ඉතින් වරදක් වුණාම අපි ඒක වරද්ද පෙන්ලා දුන්නම හදාගන්න ඕන. නැත්තම් ටික ටික අඩු කරගනවත් යන්න ඕනේ. දැන් මම දන්න සමහර කට්ටිය බොන අය බීලා වේලා වල ඒක සමහරට අතහරිනවා. හරිද? සමහර කට්ටිය ඉවරනකම් බොනවා. ඒ වගේ එහෙම තියෙනවා. ඉතින් තමන්ගේ දිහා බලලා තමන් හදා ගන්න ඕනේ අනිත් අය මොනවා කිව්වත් කරත්. එහෙම තමයි. හැබැයි ඉතින් තමාලාට තාත්තා යම්මයි කරන දේවල් තමයි දුව දරුවොත් බලන්නේ කරන්න. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් ආදර්ශමත් වෙන්න ඕන. Ask the founder segment එක අද ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. ඒත් කමක් නැහැ.
ඔන්න ඇවිත් තියෙනවා අපේ ආදරණීය චරිත තුනක් මැදිරියට. දැන් පදරමේ හරිම ජනප්‍රිය චරිත තුනක්. අපි මුලින්ම කවුද කියලා මං හඳුන දෙන්නම්. අපි කලින් කිව්වනේ ගුණජය සතුට පදනමේ සීනිගම අති විශිෂ්ටතා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා වැඩිහිටි වැඩසටහනක්. මේ වැඩිහිටි සුවතා වැඩසටහනෙන් අපි කරන්නේ වැඩිහිටියන්ට වැඩිහිටියන්ගේ ශරීර සෞඛ්‍ය, කායික සෞඛ්‍ය වගේම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පැවැත්ම වර්ධනය කරගන්නේ කොහොමද? ඒ දේවල් තමයි මේ වැඩිහිටි සුවතා වැඩසටහනෙන් අපි කතා කරන්නේ. ඉතින් මේ වැඩිහිටි සුවතා වැඩසටහනේ වැඩිහිටියන් ප්‍රමුඛව තමයි අද දවසේදී අපි මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට අපි පුංචි අපිට පුළුවන් පමණින් මේ විදිහට දවසේදී ත්‍යාගයක් ලබා දුන්නේ නේද? ඉතින් අද මැදිරියට ඇවිත් ඉන්නවා මේ වැඩිහිටි වැඩසටහනේ හොඳටම කතා කරන්න පුළුවන් තුන්දෙනා කියලා තමයි ඔන්න මැදිරියට ආවේ. ඒ තුන්දෙනාගෙන් පළවෙනි අපේ ආදරණීය අම්මා නම කියමු බලන්න. මගේ නම මොනිකා කුමාරි. තව චුට්ටක් අපි මයික් එකට ඇහෙන්න කියමු. කවුද නම? මොනිකා කුමාරි. මොනිකා කුමාරි. හරි ලස්සන නමක් නේද ඉන්නේ. හරි මොනිකා කුමාරි, දැන් මොකද හිතෙන්නේ මේ ලැබුණු ත්‍යාගය ගැන? අපි ත්‍යාගයක් නේද දුන්නේ, හිත පිරෙන්න ත්‍යාගයක් නේ දුන්නේ. ඊව සතුටුයි අපිට අද මේ වගේ ත්‍යාග අපට ඉතින් ලබා දෙන්නේ අපි මේ ගුණදාය සතුට පදනමේ අධිපති කුසිල ගුණසේකර මහත්මයා පමණයි. ඉතින් කොහොමද මේ සතුට අලුත් අවුරුද්දට මං හිතන්නේ පළවෙනි ත්‍යාගයද මේ ලැබුණු? ඔව් ඇත්තටම හරිම සතුටුයි. මම මේ ගමේ ඉපදිච්ච කෙනෙක්. ඉතින් මේ මහත්ය මේ කරන කාර්යයට කොහොම ස්තුතියක් කරන්නද දන්නේ. ඇත්තෙම හරිම පුණ්‍යක්‍රියාවක් මේ අපට අද කරන්නේ. අපිට හැම දෙයින්ම අපිට ක්‍රීඩා, එතකොට ශාරීරික මේ අපිට කම්පියුටර් හිටන් කියලා දුන්නා. අපිට අල්ලන්නවත් දෙන්නේ නැණි ගෙවල්ල. ඒ වගේ වැඩසටහනු මේ හැම දෙයක්ම සෞඛ්‍ය. එතකොට අපේ මනස හරිම පැහැදිලි. මෙහි ඉඳලා යනකොට අපි අමුතුම ලෝකෙක ඉඳලා ගියා වගේ තමයි අපට දැනෙන්නේ. හරිම හොඳයි. එතුමා අපට ඔය බුදු ඒවත් අපට මේ පත්‍රිකා හැම පුණ්‍ය ඒවක් දෙනවා. ඒවයින් ඉතින් අපි හරි සතුටක් ඉදර ගිහිල්ලා ලබනවා. අපි හරියටම අපි බුද්ධ ධර්මයට නැඹුරු කරන එතුමා අපිව. ඒ තරම් ලොකු සතුටක්, ඒ තරම් ලොකු හැඟීමකින් කතා කරනවා මට හරි සතුටුයි. මොකද දන්නවද, අවසාන මොහොතේ හරි එතුමා කිව්වා අපේ ආදරණීය වැඩිහිටියන් සම්බන්ධ කරගන්න කියලා මේ වැඩසටහනට. දැන් තමයි ඒකේ අගේ තේරෙන්නේ කොච්චර හිනා බර මොහොනේ හරි සතුටින් කතා කරනවාද. එහෙම කියද්දී මයික් එක දිහාත් මගේ පැත්ත දිහාත් බලාගෙන ඉන්නවා. දැන් මටත් කතා කරන්න ඕනේ කියලා. කතාවට හරිම දක්ෂයි කියලා ඔබතුමා මම දැකලා තියෙනවා. කතාවට විතරක් නෙමෙයි හරියටම ක්‍රියාවෙනුත් ඒ වැඩේ තියෙනවා. අපි කතා කරමු. අද ඉන්නේ මම මේ සුනාමි එන දවස්වල පවා මේ අපි මේ මහත්මයා ගැන අපි දන්නවා. අපි කුසිල ගුණසේකර මහත්මයා කියන්නේ කවුද කියන. ඉතින් මම දැක්කා අපි ඒ වෙලාවේ ඒ අවස්ථාවේ අපි හේනිකා කුසුමාරාම ස්ථානයේ සීල් සමාදන් වෙලා හිටියේ වෙලාවේ මේ මුතුමා මේ තෙත බරිතව තිත නාවිලා කියලා මේ ඇඳුම් ඇස්නේ හරියට නැහැ. අපේ ඒ විහාරස්ථානයේ මේ සීල් දෙනාම තමයි පැමිණියා. මට අත්‍යවශ්‍යයෙන් හරි දුකක් හිතුණා. මොකද අපි මේ මහත්මිය මේ තියෙන වෙලාව ඇටි වේසනෙන් මේ හැමෝම ඉඳ දුක. එතුමා අපිට මේ සැහැන් වශයෙන් අපිට මේ ගම්මට මේ රටට මේ පලාතට ගොඩාක් දේවල් මහා සේවාවක් කරපු මහත්මේ පින්වත් මහත්මේ කුසිල් ගුණසේකර මහත්මයා කියන්නේ මේ ගුණසේකර මේ ගුණත්‍යාස සතර පදනම මේ බිහි කරලා මේ රටේ දරුවන්ට දුවා දරුවන්ට හැම දෙනා සියු දෙනාටම ඉමා සේවාවක් සිදු කරන ආයතනයක් තමයි මේ ආයතනය කුසිල් ගුණසේකර මහත්මයාගේ මේ ගුණජය සතර පදනම. ඉතින් ඕක මම දාම් කියන්න වචන නැහැ. මොකද මේ මට විතර කතාර මේ මොනිකා මහත්මිය කතාර දේ සම්පූර්ණ සත්‍ය දෙයක්. මෙතුමා අපි කර සේවා මහඟු සේවාවක්. ඉතින් අපි එතුමාට ස්තුතිවන්ත වෙන මේ කරමු සත් ක්‍රියාවන් විසින් නිසා අද දින එතුමා අපිම කැඳවලා විශාල මේ පරිත්‍යාග අපිට මේ කරන්න හදන මේ සුන දානමය වීර් සලාක දානමයක් පුණ්‍ය ක්‍රියාවක් කරන හදන එතුමාට උතුම් නිර්වාණ අවබෝධ මම භවයේදී දුක සාගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ අවබෝධ වෙනසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි සියලු දෙනාට මේ මාත්මයාට.
ඒ ප්‍රාර්ථනා කරපු ඔබතුමාගේ නම පොඩ්ඩක් අපිට කියන්නකෝ. මගේ නම සෝමපාලද සිල්වා. සෝමපාලද සිල්වා මහත්මත් ඒ වගේ මොනිකා කුමාරි මහත්මිය දෙදෙනාම හරිම ආරම්භරේන් තමන්ගේ ආයතනේ තමන් එන වැඩසටහන්ට එන ආයතනයේ ප්‍රධානීතුමා ගැන මෙහෙම කියද්දී තවත් කෙනෙක් ඉන්නා නිශ්ශබ්දව. ඔබතුමියත් කතා කරමු නම මොකක්ද? ඔබතුමියට කොහොමද මේ ගැන දැනෙන්නේ? කලින් අපි මොනිකා මහත්මිය කිව්ව කවදාවත් කම්පියුටර් එකක් අල්ලලා නැහැ. අපි ඇල්ලුව වදනමට ඇවිල්ලා. අපි එක්සර්සයිසස් කරනවා, අපි සින්දු කියනවා, අපි සතුටින් ඉන්නවා. ඔබතුමියට කොහොමද දැනෙන්නේ මේක ගැන? මට දැන් හැඟෙන්නේ ඒ වගේම හැඟීමක්. මුලින්ම කුසල් ගුණසේකර මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. පින් සිද්ධ වෙනවා මේ කරන කාර්යයන් වලට. සුනාමි රරපාලෙන් අපි බොහොම අසරණ වෙලා ඉන්න වෙලාවක මුලින්ම කියන්න ඕනේ මම අපි ධීවර රැකියාවෙන් ජීවත් වෙච්ච අය. මගේ ස්වාමියාට මාළු පෙට්ටි 100ක පරිත්‍යාගයක් මෙතුම කරා. මාළු පෙට්ටි 100ක් කොළඹ මාළු ගෙනියන අපි බෝට් පොඩි වෙලා ඒව තුන ඒ වගේම සෙටලයිට් එකක් දුන්නා. ඒ වගේම අපේ ගෙවල් කැඩිච්ච ඒවට අපිට අපි කියලා නෙවෙයි අපි එතුමාගෙන් ඉල්ලලා නෙවෙයි ඒ අර්ධහානි පූර්ණහානි අපේ ගෙවල් වලට යවලා අපට ඒ මුදල් පරිත්‍යාග කරා. ඒ වගේම ඒ සුනාමි කතාව. ඒ වගේම ඒ සුනාමි කාලේදී අපට වරින් වර මේ ආයතනයේ සෑහෙන්න බඩුමුට්ටු අපට ද්‍රව්‍ය බෙදුවා කෑම බීම හැම දෙම අපට දුන්නා. ඒ වගේම මේ ආයතනයෙන් අපිට අපි දැනට ඇවිල්ලා දසක් පුරෝගෙන යන්නේ මේ මෙතෙන්ට ඇවිල්ලා තමයි මේ තතක් පුරවන් යන්නේ තතක් ගලව ගන්න ඉන්නේ මගේ දුවකුත් වැඩ කරා ඒ දවස්වල මෙතන දැන් එයා නැහැ ඉතින් අපි මෙතුමාට හරිම ස්තුතිවන්ත වෙනවා ඒ කරපු කාර්යයන් වලට තවමත් ඒ පොඩි ගෙවල් වල අපේ මිනිස්සු ජීවත් වෙනවා තවම මගේ නිවසේ දීපු මෙතුමා දීපු ඒ පුටු හය මේසේ තාම තියෙනවා මගේ ගෙදර මගේ මහත්තයා නැති වෙලා පළවෙනිදා දාණේ ඇත්තු වුණා හැමෝම කියන ඉටිකොලේවත් තව කැඩලා නැහැ මගේ ගෙදර ඒවයි මේ රෙදි දාන්න අල්මාරියක් කෑම මේසයක් පුටු හයක් ඒ අල් ඇඳන් දෙකක් මෙට්ට එක්ක ඒව ඒ දවස්වල එතුමා අපි හැමතෙම පරිත්‍යාග කරා. ඉතින් අපිට ලොකු හයියක් වුණා මෙතුමා ඒ දවස්වල. දැනටත් ඒ වගේ මෙතුමා මේ දැන් කරන කාර්යයන් වලට මේ පන්ති පවත්වගෙන යනවා කම්පියුටර් පන්ති අර කිව්වා වගේ අපි ගේම් ගැහුවා ඉදා ඒ ඇවිල්ලා ඇත්ත අපේ ගෙවල් වල අපේව කරේ නෑ. මේ සේවය කරන මේ දරුවා අපට ඒව හොඳට පරිශීලනය කරන්න කියලා දුන්නා. ඉතින් ඒ වගේම දැනට අද මේ කරපු එකටත් අද මේ කරපු පරිත්‍යාගයටත් අපට මේ ලොකු මේකක් මේ අවස්ථාවේ දීපු අපට වියලි සලාකයක් දුන්නාද හාල් කිලෝ පහක් එක තවත් අමුද්‍රව්‍ය තියෙන බෑග් එකක් දුන්නා ඒ වගේම මෙතුමා ගැන කියන්න මේ පුංචි වෙලාව ඇත්තටම මදි මේ දැන් වෛද්‍ය සායනයට අපි එනවා අපට පිටරට ඉන්නේ අය ඇවිල්ලා අපි එක්ක කතා කරනවා අපට ඉංග්‍රීසි බැරි නිසා ඒ සිංහල පරිවර්තනට හරහලා ඒගොල්ලෝ අපට ඒක මේ තෝරලා බේරලා කියනවා එතකොට අපේ ශරීරේ පවත්වාගෙන හැටි අපිට නිදුක් නිරෝගීව ඉන්න පුළුවන් විදිය ඒ අය අපට කියලා දෙනවා ඉතින් ලොකු සේවයක් කරන්නේ මුළු ලංකාව පුරාම මේ දැන් මේක ව්‍යාප්ත වෙලා ගමින් ගමට කරනවා ඒ වුණත් මේ කරත් මේව අගයන් නැති මිනිස්සු ඉන්නවා අනිවාර්යයෙන් මේවා අගයන් නැති මිනිස්සු ඉන්නවා අපි නම් හැමදාම මෙතුමට ආදරෙයි මෙතුමට ණය ගැතියි මෙහා සීනි ගම ගමට මෙයා මිනි පහනක් වගේ අපිට නම් තේරෙන්නේ එච්චරටම හොඳ මහත්තයෙක් ගුණගරුක කමත් එහෙමයි ඒ කියන්නේ දැහැමි ජීවිතයක් ගත කරන අපේ සෝම්පාල මහත්තයා කිව්වා වගේ අවසානයේ කියනවා මෙතුමා මේ කරන කාර්යයන් වලට මෙතුමට අවසානයේදී අති උතුම් අමහා මහ නිර්වාණ සම්පත්තියම ලබා ගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ කරන වැඩකටයුතු හොඳට සර්ව ප්‍රකාරයෙන්ම කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා මේ ඉන්න මේ ගුණජය සතුටපද මේ සේවය කරන අනිත් සියලු දෙනාටත් ඒ හැකියාවන් මෙතුමට උදව් කරගෙන ඒ ඉන්න සියලු දෙනාට හොඳට සිදු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාවම ලැබේවා මේ වගේ ප්‍රාර්ථනා වේවා කරන කිනකට සර්ව ප්‍රාර්ථනා වේවා ඉන්දු කේවා නිරෝගී සුවපත් වේවා රවිචන්ද්‍ර කුද්දපුරු සුක්‍රහිර රාහු කේතු නවග්‍රහ නීච වීමෙන් අස්තයෙන් වක්‍රයෙන් අනුවක්‍රයෙන් දුස්තත්තාය හිදුන්න මාරක බාධක රෝකාරක තත්වනා දන්නාදක අපගේ දාය අපලයක් ඇත්වීම ඒ අපල සියලු ඉරිගඩ ගණදුරක් සේවිය ස විද්‍යාන්සන වේවාගෙන ප්‍රාර්ථනා කරනවා මුතුමාට මේ කරන ක්‍රියාවන්ගේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේලා ඉදිරියටත් මේ වගේ මේ කටයුතු කරගෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුතුමා දුක්ඛේවා නිරෝගීව සුවපත් වේවා ඒ වගේම එතුමාගේ මේ පියා සෙල්ටන් ගුණසේකර මෙතුමාත් එම මෙතිනිය මාලනී මේ ගුණසේකර මෙතිනියත් මම මේ අවස්ථාවිත ආදරයෙන් ගෞරවයෙන් මම මතක් කරනවා පින් දෙනවා
බලන්නකෝ මයික් එක අතාරින් නැතුව මන් ඔයාලව කලින් ගෙන්න ගන්නවනේ මේක දන්නවනම් හරිම ලස්සනට කතා කරනවා හරිම මං හිතන්නේ හොඳම මගේ මැදිරියට ආපු හොඳම කතා කරන තුන් දෙනා තමයි මම පුඩියක් ගහන ඇත්තටම හරිම ෂෝක් මම ප්‍රශ්න අහන්න අවශ්‍ය නැහැ හරිම සතුටින් මයික් එකේ හඩමාරු කරනවා මෙහාට මාරු කරනවා මේ හෘදයාගම කතාවක් කියලා ඔය මූණ තුන බැලුවම මට පේනවා මොකද හිනාබර මූණින් හරිම සතුටින් තමයි මේ කතා කරන්නේ නේද මේ ඔක්කොම අහගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා එතුමන් කරපු දේවල් එතුමන්ටවත් මතක නැතු ඇති ඒ තරම් ලොකු ප්‍රමාණයක් කතා බහ වෙනවා ඔබ වගේම තවත් දසදහස් ගණනක් ලක්ෂ ගණනක් මේ විදිහටම කතා කරනවා මේ විදිහටම අපි මයික්‍රොෆෝනේ ලබා දුන්නොත් ඕනොත් මේ වගේ කතාවක්ම කියනවා අවසානයේදී ගුණජය සතුට පදනමට එන්න කැමති කෙනෙකුට එන්න බලන් ඉන්න කෙනෙකුට ගුණජය සතුට පදනම කියන්නේ මොකක්ද කියලා පුංචි වචන ටිකකින් කියන්න පුළුවන්ද පොඩි වචන ටිකකින් මොකද්ද ගුණජය සතුට පදනම කියන්නේ ගුණජය සතුට පදනම කියන්නේ මං දන්න විදිහට නම් ගුණය තියෙනවා ජයකුත් තියෙනවා සතුටකුත් තියෙනවා ඉතින් අපි අරියට මේ අපි ගත කර සුළු කාලයක් ගත කරේ අපි කට්ටියත් එක්ක ඇත්තටම හරීම සතුටු ඒ ගුණජය සතුට පිළි වැඩසටහන තමයි අපි කරේ අපි තින් සේවක මණ්ඩලයටත් ස්තුති කරනවා අපිට හැම ක්‍රියාශීලියක්ම ඉගෙනු හින්දා ඔන්නේ එයා කිව්වා ඔන්න දැන් බලන්න මොනිකා කුමාරි මහත්මිය කිව්වේ ගුණයයි ජයයි සතුටයි තුනම තියෙන තරක් කියලා දැන් බලන්න මට කියන්න අපේ මහත්මා මොකද්ද තනි වචනේ ගුණජය සතුට පදනම කියලා කාට හරි කියන්න ඕන නම් කොහොමද කියන්නේ මම හැදිර බය ගන්න මට හැමෝටම කියන්න පුළුවන් මේ 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 ආයතනයෙන් කරන සේවාව මේ දුවා දරුවන්ට කොච්චර සේවාවක් කරනවද කම්පියුටර් මේ දැනුම ඉතින් නැටුම් මේ හැම තියෙන හැමතෙම මේ මේ දරුවන් දෙන අධ්‍යාපනය ඉතාම වටිනවා ඒ හැම දිනටම කියන්න තියෙන මේ ගුණජය හතර පවදන වැමෙහිලා ඒ දින මේක නොමිලේ දෙන මේක මම හොඳින් මේ ඉගෙන ගන්න කියලා තමයි කියන්නේ හැමෝටම කියන්න තියෙන ඔන්න යා කියන ගොඩාක් සේවාවන් ලබා දෙන දරුවන්ට ගොඩක් ලොකු අස්සසිල්ලක් වෙන ආයතනයක් එන්න ඇවිත් ඉගෙන ගන්න තමයි එතුමා කියන්නේ මරුවට නිර්වචන දෙනවානේ අපි අවසන් මහත්මිය මොකද්ද මට කියන්න තනි වචනකින් ගුණජය සතුට පදනම කියන්නේ ගුණජය සතුට පදනම කියන්නේ ඇත්තටම හැම අතින්ම පිරිපුන් වෙච්ච කිසිම දෙයක් අඩුපාඩු නැති හොඳම හොඳ මේ පදනමක් කියලා කියන්න පුළුවන් මේ කුසල් මහත්තයා අපේ කරන සේවාව ඒ වගේම මට කියන්න අමතකුණා මගේ මේ ගුණජය සතුට පදනමේ සේවය කරන්න ආපු මගේ දුවෙකුගේ දෙවනි වසරේ ඉගෙන ගන්න ඒ දරුවා ඔය කුසල් මහත්තයා දා කරන අර පිහිනුම් එකේ ගිහිල්ලා පීනනව හරි ආසාවෙන් යනවා ඉතින්ට අදත් ගියා පීනන්න ඒ දරුවට දැන් පීනන්න පුළුවන් කියලා මට කියනවා අච්චි අම්මේ මට දැන් පීනන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒ ඒ පැත්ත ගත්තත් ඒ ඉස්කෝලේ ගොඩක් සම්බර්ධනයක් කළා අපේ සීනිගම මේ විමල බුද්ධි මහාවිද්‍යාලය ඒ ඒ දුවා දරුවන්ට ඒ සියලු පහසුකම් සපයලා තියෙනවා එතන කොහෙවත් යන්න ඕනේ නැහැ අපේ දරුවන්ට මේ මෙතුමා මේ කොහේ ගිහිල්ලා හරි කමක් නැහැ මෙතුමා අපේ දේවල් ඉෂ්ට කරන්න මෙතුමා රට රටවල ගිහිල්ලා හරි කමක් නැහැ ඒ දේවල් ගෙනල්ලා අපේ මේ දරුවන්ට යහපතක් සලසනවයි කියන එක අපිට කියන්න පුළුවන් තව තවත් ඉදිරියට මේ වගේ දේවල් කරගැනීමට මෙතුමන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒක තමයි ඇත්තටම අපි හරි සතුටින් මෙතෙන්ට එන්නේ හරිම සතුටින් මගේ දුවෙකුත් දැනට මෙතනට ගෙනවා මානසික සුවයක් අපිට ලැබෙනවා ඇත්තටම කියනවා අපි හැමතැනම මේ ඊට මේ අපි මහත්මයා අපි නිතරම ඇවිල්ලා කියන්නේ භාවනාව ගන්න බුදු ගුණ භාවනාව ගන්න නිතරම කියන්නේ ඒක තමයි ඇත්තටම අපි හරිම සතුටුයි බස් එකේ 135ක් ඉසිපිසෝ ගාතාව කී කී ගියා බස් එකේ වාඩි වෙලා අම්බලකොඩි ස්ටෑන්ඩ් එකට යනකොට මට කුසීල් මහත්තයා මතක් වෙලා කිව්වනේ ඇත්තට මේකෙන් අපිට හොඳ ගුණයක් තියෙන 100 මගේ ඇඟිලි 10 කිය හිතාලා 130 වාරයක් මම අම්බලකොඩි ස්ටෑන්ඩ් එක යන ස්ටෑන්ඩ් එකට යනකොට මං ඉස්පිසෝ ගාතාව මොකද කුසීල් මහත්තයා තමයි අපිට ඒවා ඉගැන්නුවේ කියලා දුන්නේ ඒ බලන්නකෝ කතික තරඟයවි මට හොඳ අදහසක් ආවා ඊළඟ වැඩිහිටි වැඩසටහනේ අපි පවත්වන විවාද තරඟයක් කැමතිද දෙපැත්තට බෙදিলা කතා කරන්න තියෙන්නේ. කියන්නේ බෙදিলা කියන්නේ මේ බෙදාගෙන නෙමෙයි අපි මාතෘකාවක් දීලා මේ මාතෘකාවල හොඳට කතා කරන්නයි තියෙන්නේ පක්ෂපාතීව අපක්ෂපාතීව. කැමතිද? ආ දැක්කනේද? ගැල්ලමයි කොයි වෙලෙත් කැමති. කාන්තාව එහෙම තමයි ඉස්සරහටම තමයි. තාම පිරිමි කියලා කල්පනා කරන කැමති වෙනවද? කැමති වෙන්න වෙනවා කාන්තාව පාර්ශවයේ කැමති වුණා. මොකද කියන්නේ මේ අපි නිකන් අර විවාද දෙපැත්ත බෙදিলা සාකච්ඡා මේ. සාකච්ඡා. අන්න හරිය කැමතිනේ නේ. මොකද ඔව් සාකච්ඡා හරිම ලස්සනට කතා කරනවා හරිම ලස්සනට වචන හරඹ කරනවා
ඕකට තමයි කියන්නේ දක්ෂතාවය කියලා. අපි හැමදේටම දක්ෂයිනේ නේද? ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී ඇවිල්ලා මේ විදිහට අපිත් එක්ක දොඩමළු වුණාට කතා බහ කරාට මේ වගේ වටිනා අදහසක් අපිට ඇත්තටම ඉස්සරහට යන්න කුසල ගුණසේකර මහත්මයා ළඟ තියාගෙන මේ ටික කියා ගන්න පුළුවන් වෙච්ච එක ගොඩක් වටිනවා. එතුමාට මේ ආශිර්වාද මේ ලබා දෙන වචනවල තියෙන පන්නරය තව තවත් ඔබ කිව්වා වගේම ඔබලා කිව්වා වගේම ඉස්සරහට සමාජයට ප්‍රතිලාභයක්ම දෙන්නම එතුමන්ට හැකි වෙවි. මේ වචන ටිකත් එතුමන්ට මන් දන්නවා මහත් ලොකු හයියක් වෙනවා එතුමාගේ ධෛර්යයක් වෙනවා එතුමන්ගේ ගමනට. ඔබ තිදෙනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න ඕන. නිදුක් නිරෝගීව සතුටින් තුන්දෙනාට මින ලැබේවා කියලා අපි ආදරෙන් අපේ තාත්තට වගේම අම්මලා දෙන්නට ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් අපිත් එක්ක එකතු වෙන්න අපි මනසට සුවය දෙන්න වගේම ඔය විදියට ලස්සන හිනාවෙන් තියනවා කියලා අපි පොරොන්දු වෙනවා. සියලු දෙනාම ස්තුති කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම මෙතුමා වගේ කෙනෙක් අපේ ගමට ලැබිච්ච එක මේ සුනාමි වැසෙන පස්සේ අපේ සීනි ගම ගමේ මිනිස්සු හරි වාසනාවන්තයි. නෙමෙයි දැන් ලංකාව පුරාම මිනිස්සු වාසනාවන්ත වෙලා තියෙනවා. නමුත් අපි හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට අපිට මෙතුමා තමයි මේව දෙන්නේ. වෙන ගම්වල මේව ලැබෙන්නේ නැහැ. අපිට මේ මහත්තයා තමයි මේ සීළු දේ දෙන්නේ. ඒක නිසා මෙතුමන්ට මේ දේවල් තව තවත් කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි. ඉතින් පේනවාද සීනිගම ගමේ උදවිය තමයි මේ සීනිගම ගමෙන් උපන් කුමාරයා ගැන කතා කරන්නේ නේද? අද වෙද්දි සීනිගමට නැතුවම බැරි කෙනෙක් වෙලා සීනිගමට විතර නෙමෙයි මුළු ලංකාවටම නැතුවම බැරි චරිතයක් වෙලා තියෙනවා. කොහොමද හිතේද මම මේ නිකමට අහන්නේ කොහොමද හිතේද මේ වගේ කෙනෙක් ජනාධිපති වෙමු වුණොත්? අපෝ මුළු මුළු ලෝකෙටම හොඳ සෙතක් වෙයි මේ වගේ කෙනෙක් ජනාධිපති වුණොත්. දැන් ඉන්න දේශපාලඥයෝ වගේ නෙමෙයි. ඒක කීත එක්පයි නැතුව. ඒ වුණාට අපි නම් කැමති නෑ ඒ ජරා ගොඩට වැටෙනවට. මේ තරම් උතුරුංග මිනිස්සේ කියනවට නේද? අපි හොඳ පැත්තක් ආ මේ කරන සේවය හොඳටම ඇද්දි. දැනට ජනාධිපති කෙනෙක්වත් කරන්නේ නෑ. බය නැතුව කියන්නේ ගා මේ විදියට නේද? ඒකනේ ඡන්දයක් කිය මිල්ලෝ දෙනවද ඡන්දේ කුසල් ගුණසේකර මහත්මට? මොකද කියන්නේ දෙනවද? දෙන්නතුව නේද? කාට දෙන්නද? මම තෙල්ලත් ඉඳලා ආපු කෙනෙක්. නමුත් මම තෙල්ලත් ඉඳලා ආවත් හරි හයියක් තියෙනවා අපිට මෙතුමා මේ ගමේ කෙනෙක් නිසා අපිට ලොකු මාඩම්බරයක් තියෙනවා. ඒකනේ බය නැතුව අපි මේ පදනමට එන්නේ ඒක නිසා. මේ අවස්ථාවේ මම කියන කෙනා අපි ඇත්තටම ඉන්නේ මේ මහත් මේ මහත්මයාලගේ ඉඩමක තමයි අපි ඉන්නේ. ගෙදර අපි පදිංචිලා ඉන්නේ. කරමු. මොකද හරිම සුහද චරිත තුනක් හරි ලස්සනට කතා කර. ඉතින් ඔබ තුදෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න. හැමදාම හිනා වෙලා පරිස්සමින් ඉන්න ඕන. හරි, බොහොම ස්තුතියි තුන්දෙනාටම. මම ආරාධනා කරනවා අපි ආදරණීය වැඩිහිටියන්ට සමුදෙල කුසල් ගුණසේකර මහත්මයාට පොඩ්ඩක් කතා කරන්න. තව පුංචි කාලයක් අපිට ඉතිරි වෙලා තියෙන නිසා අපේ ආසනේ අසුන් ගන්න කියලා. Thank you.
ඉතින් ඔන්නෝ ඒ විදිහට තමයි ආස්ත ෆවුන්ඩ් සෙග්මන්ට් එක අද වෙනම ලෝකයකට අපි අරගෙන ගියා වෙනම ලෝකයකට අරගෙන ගිහලා කුෂල් ගුණසේකර මහත්මයා තොන්න මැදිරියේ තියාගෙනම අපි වැඩිහිටි සුවතා වැඩසටහනේ වැඩිහිටියන් තිදෙනෙක් තමයි ඒ විදිහට කතා කරේ ආයතනය පිළිබඳව ඒ වගේම කුෂල් ගුණසේකර කියන චරිතය පිළිබඳව කොච්චර කතා කරත් නිම කරන්න බෑ අපි හරි අමාරුයි මයික්‍රෝෆෝන ටික ගත්තේ නැත්තම් පහත් පැනලා අපිට කතා කරන්න වෙනවා අද දවසේදී ඒ තරම් කතා ගොඩක් ඒකල ගාව තිබුණා කුෂල් ගුණසේකර මහත්මයාගෙන් මං දැනගන්න කැමති මෙච්චර ප්‍රශංසා ලබන පුද්ගලයෙක් මම මීට පෙර දැකලා නැහැ ඇත්තටම බොරුවට ප්‍රශංසා ලබන අය නම් මං දැකලා තියෙන ඕනතරම් සමාජයේ කියන අර කැම්පේන් වලට වගේ රුපියල් 1000ක් දීලා පොඩ්ඩක් අර රැස්වීමදී මං ගැන චුටක් හොඳ කියන්න එහිම අය නම් ඕනතරම් ඉන්නවා හැබැයි මං හිතන්නේ ඔබතුමා තරම් පිනක් කරලා නැතෝ ඇති වෙන කිසිම කෙනෙක් මේ තරම් මිනිස්යාන්ගෙන් හෘදයාංගමව පිට වෙන ඇත්ත වචන අහන්න ඇත්ත සුභාශිංස නැත්ත පින්දීම ඇත්ත ගෞරව කිරීම ඔබතුමා මං හිතන්නේ පුදුම තරම් දායාදයක් පිනක් ලැබලා තියෙනවා මේ තරම් සත්කාර කරන ගමන්ම පෙරලා ඔබතුමාට වචනින් හෝ මෙවැනි සත්කාර හම්බ වෙන්න මොකද දැනෙන්නේ අර වගේ අදහස් තමන්ගේ කනට ඇහෙදි තමන් ඉන්න තැනදී මට අටලෝ දහම මතක් වුණා නින්දාව ප්‍රශංසාව ඔය දෙක තමයි මතක් වුනේ. ඉතින් ඔය ඒ දෙක එහෙම මතක් වුනාම ඉතින් උපේක්ෂා සාගතව හැම දෙයක්ම බලන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ හිට බැන්නත් මට ප්‍රශ්නයක් නැහැ. ඒකත් එහෙමද කියලා බාර ගන්නවා. මොකද මට මතකයි සුනාමි ව්‍යසනයෙන් අපේ නිවාස දුන්නු සමහරු පසු කාලීනව ඔබතුමාගේ මූණවත් නොබල ඉස්සරහින් ගියපු කතා ගොඩාක් අපි දැකලා තියෙනවා. අද ඒගොල්ලෝ ආචාර්යවරු. අද ඒ ආචාර්යවරුලා මට ඉගෙන ගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මගේ මාර්ගය සකස් කළ දුන්න නිසා මම ඒගොල්ලන්ට ගුණගරුක මම ස්තුතිවන්ත වෙනවා හත්පතුලෙම ප්‍රශංසා කරනවා ඉතින් ඒ වගේ මම හිතන්නේ නිවුණු මනසක් ඇති නිර්වෝල් මනසක් ඇති උපේක්ෂා සාගතව බලා හැම දෙයක් ගැනම අධ්‍යයනය කරලා මේවත් ඉතින් අනිත්‍යයිනේ සියලු දේම අනිත්‍යයි දැන් මේ දැන් කිව්වා අනිත්‍යයි දැන් ගියා ඉවරයි ඊට පස්සේ හැබැයි එකම හොඳ දේ දෙන්නේ මේ යන්න ඉස්සෙල්ලා මේ වගේ ඒවා බලාපොරොත්තු නොවුනත් කොන්දේසි විරහිතවනේ කරන්නේ ඒක නිසා මේ මොනවා කිව්වත් ඉතින් උපේක්ෂාගතව බලන්න ඕනේ බල් ඉවරලා ඒවා අනිත්‍යයි මේවා අනාත්මයි කියලා ඉතින් හිතලා ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනේ ඒක තමයි කරන්න තියෙන්නේ මේ මේවා ටූ අර මං හිතන්නේ මොකද්ද කියන්නේ අර මාන්නිය බහැර කරලා ආමින් මාන්නියෙන් ඕවා බලන්න නැතුව උඩඟු විදියට උජ්ජත්තකමෙන් ඇත්තලා ඉතින් නිහතමානීව තවතත් මේවා අහනකොට නිහතමානී වෙන්න ඕනේ පුළුවන් තරම් ඉතින් අපි මිනිස්සුන්ට අපි ඉපදලා තියෙන සේවය කරන අනිත්‍යයට ඉතින් ඒ දේ ගැන හොඳට තව තවත් හිත දියුණු කරගෙන හැමෝටම උදව් කරගෙන යන මාර්ගයක් ඉතින් මේවට කලබල වෙන්න හොඳ නැහැ අනිවාර්යයෙන් ඔහේ මං කිව්වේ උපේක්ෂාව තමයි හරිම වැදගත් වෙන්නේ ඉතින් මේවා අනිත් එක නෙක්කම පාරමිතාව මම පරාර්ථයෙන් යුක්ත නිතරම කියන්නේ නිර්වෝල් මනසක් ඇති අර්ථවත්දේ පරිත්‍යාග කරන අනුන්ගේ දියුණුවට කැමති වූවෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාව ඉතින් ඔය අහලා ඉතින් ඕකත් ඒකත් එහෙමයි නේද කියලා ගියා එච්චරයි. ඉතින් මේ පාරමික උපන්දිනයක් කියලා කිව්වා. ඔව් පාරමික උපන්දිනය. ඔව් හැබැයි ඉතින් ගිය අවුරුද්දට මේ අවුරුද්ද හොඳ වෙන්න මොකක් හරි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඔව් ඒ වගේ මතක තියාගන්න ඕන තව දවසක් වයසට ගියා කියලා. හොඳට කරපු දේ තවත් හොඳට කරන්න ඕනේ. ඔව්. මෙච්චර හොඳ දෙයක් වුණේ නැත්නම් ඒකත් අතහරින්න ඕනේ. අතහැරලා අපි සුභාශිංසනය කරනවා. ආ සුභපතන අනාගතයේ දිනු වේවා කියලා. ඉතින් ඒ වගේ හැබැයි ඉතින් ඉපදුණු දවස් තමයි ඉතින් මරණ දඬුවමත් හම්බ වෙන්නේ. එක දවස් එක අවුරුද්දක් තවත් ඉවර වුණා. ඒක නිසා කොයි තැනකට යන්න පුළුවන් වෙයිද නැහැ. හැබැයි තමන්ගේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා අදිෂ්ඨාන සාර්ථක වේවා කියලා මගේ හත්පතුලෙන් මම ප්‍රශංසා කරනවා. ඉතින් බලමු යන ගමන යන්න කැමති ගමනක් ඇතිනේ මොකක් හරි. මම දන්නවා ඒ ගමන මොකද්ද කියලා. මේ ඉතින් මේ පැත්තේ ශ්‍රේෂ්ඨය සමහරලාවට උචිත දෙයක් වෙන්න පුළුවන් තමන්ට. ඉතින් ඒකට කරන්න තියෙන ඉලක්කය දිහා බලාගෙන කොහමරි යන්න ඕනේ. මෙතන දෙන්නෙක් ඉන්නවා අපි. බලාගෙන ඒ ශේස්ත්‍රයට යන්න. සමහරවිට ඉදිරියටම යන්න පුළුවන් වෙයි මං හිතන්නේ. අපි හැමෝම අගය ගල ප්‍රශංසා කරලා නියතමානිව ඉදිරි ගමන අපි සකස් කරගන්න ඕනේ.
ඉතින් ඔය විදිහට තමයි දවසේදී ආස් ද ෆවුන්ඩර් සෙග්මන්ට් එක ක්‍රියාත්මක වෙන්නේ.